සුභ මධ්‍යහනක් ඔබ ස්වාතින් රූපහණී දිවාපුවත් විකාශය සමගින් මම අශින්ක දුනතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් දුවීම් රසක් සැරට වහන් වූ දුරුතු පොහොය දිනය අදයි නගිනහිර පළාතට නව ගිලන් රථ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරු වලින් අට දින කුමාරුට ඇමරිකා ආණ්ඩුව ඇන හිටීම නැවැත්වීමට නව යෝජනා මාලාවක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ දුරුතු පුරපසළස්වක පොහොය දිනය අදයි මයංගණයට වැඩම කළ බුදුන් වහන්සේ යක්ෂයන් දමණය කිරීම අද වැනි දිනක සිදු වූ විශේෂ සිදුවීමක් බුදුරජාණන් වහන්සේකෙන් ධර්මය ශ්‍රවණය කර සෝවන් ඵලයටපත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතුන් වහන්සේ මිටක් ලබා දීම ඇතුළු වැදගත් සිදුවීම් රසක් දුරුතු පුරපසළස්වක පොහොය දිනේදී සිදුව තිබෙනවා බුදුන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමණය කිරීමත් බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදුසසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ අදවැනි දුරුතු පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ සදාම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ දුරුතු පුරපසළස්වක පොහොය දින වැඩසටහන එගොඩ කැලණිය කිස්සිරි මෙවන් කල්යාණී රාජමහා විහාරයේදී පැවැතුණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එම ආගමික වැඩසටහන වලට එක්ව සිටියා ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තරල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ සදහම් යාත්‍රා ධර්මදේශනය සිදු කළේ මෙති ඇමතුරුන් ඇතුළු විශාල පිරිසක් සදහම් යාත්‍රා වැඩසටහනට සහභාගී වුණා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු අනතුරු වලින් පුද්ගලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා වෙන්නපුව නයනමඩම පාලම අසලදී අධික වේගයෙන් පැමිණි මෝටර රථයක් දහවණේමින් තිබූ ලොරි රථයක පිටපස ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඉන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 3 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර රථයේ පුද්ගලින් 9 දෙනෙකු ගමන් කර තිබෙනවා. වයිකල් ප්‍රදේශයේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වී පැමිණි මිනිසෙට පිරිසකුයි මෝටර රථයේ ගමන් කර තිබෙන්නේ. අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් 2 දෙනෙකු මෙවන විට මේගමුව රෝහලේද තවත් අයෙකු කොළඹ ජාතික රෝහලේද ප්‍රතිකාර ලබනවා. ජාල තුඩල්ල දුම්රිය ස්ථානයේ අසල දුම්රිය හරස් මාර්ගයේ ඊයේ සිදු වූ අනතුරින් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රාගම ශික්ෂණ රෝහලේ දරිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. එම අනතුරට ලක් වූ කාන්තාව සහ දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ බන්ධනාගාර නිලධාරීන් ගමන්ගත් වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. ඔහු වයස අවුරුදු 18ක් වන විවාහකයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. අනතුර සම්බන්ධයෙන් අතරංගුටගත් බන්ධනාගාර වෑන් රථයේ රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් 3ක රෝහල් 14ක් සඳහා රුපියල් කෝටි 14ක් වටිනා නවීන ගිලන් රථ 14ක් ප්‍රදානය කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන්. අම්පාර මඩකලපුව ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල රෝහල්වලටයි නවීන ගිලන් රථ ප්‍රදානය කෙරුණේ. රෝහල් වෙත රෝගීන් ගෙන යාමේදී ප්‍රතිකාර කළ හැකි නවීන ජංගම වෛද්‍ය තාක්ෂණික උපකරණ රැසකින්ද මෙම ගිලන් රථ සමන්විතයි. මධ්‍යම රජයේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ගිලන් රථ ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. මෙම අවස්ථාවට සමාජ සුබසාධන සහ සමාජ සේවා රාජ්‍ය අමාත්‍ය අලිසහීර් මෞලානා මහතා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෛද්‍යවරුන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් එක්ව සිටියා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයේ අලුත් සහල් මංගල්‍ය අද පෙරවරු 10:11ට යෙදුණු සුබ මොහොතින් පැවැත්තුණා. දළදා සමිඳුන් වැඩ සිටින මාළිගයේදී අලුත් සහල් මංගල්‍ය පැවැත්තුණේ. ඒ පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේ සහ ශ්‍රී දළදා මාළිගයේ දීවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන්. අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභික පූජ්‍ය ගොබගොඩ ශ්‍රී රත්නසාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නියද ශ්‍රී දළදා මාළිගයේ කාර්ය මණ්ඩලයේද මෙම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය මාස කිහිපයේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයේ හේතුවෙන් සංවර්ධනයේ ඇනහිටි බවත් එහි අවාසිය සිදු වූයේ ජනතාවට බවත් අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. කොටගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉඩම් හිමිකම් නොමැති පවුල් 120කට ඉඩම් ඔප්පු ලබා දීම අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
කොටගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති එම උත්සවයට මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ප්‍රදේශයේ ස්වයන් රැකියාවල නියුතු කාන්තාවන්ට මහාන මැෂින් ලබා දීමද මෙහිදී සිදු වුණා. අවුරුදු 40ක ප්‍රශ්නයක් තමයි මේ විසඳෙන්නේ. මේ ප්‍රශ්නේ නිසා දරුවෙක් පාසලට දාගන්න බැරි වෙච්ච අවස්ථා ඇති අනන්ත ප්‍රමාණ නිවාස ණයක් වගා ණයක් ගන්න බැරි වෙච්ච අවස්ථාවල් ඇති අනන්ත මේකෙන් ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ අයිතියවට පස්සේ තමයි ප්‍රශ්න ඉවර වෙන්නේ. ඒකටත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නායකත්වය ගන්න අපේ ගයන් තැමැතිතුමා මේ වැඩ ටික ක්‍රියාත්මක කරන වැඩපිළිලක් යනවා. අලුත් පනතක් අපි සකස් කරගෙන අවිල්ල තියෙනවා. ජනතාවට වේගෙන් මේක ලබලා දෙන වගකීම අපි සියලු දෙනාට තියෙනවා. ඒ නිසා ඒ කටයුතු ඉක්මනින් ඉවර කරන්න මම හිතන්නේ අපි හැමෝම එකඟතාවයකට එනවා. කුමන පක්ෂයකින් කවුරුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා නියත වශයෙන් ජය ගන්නා බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ රක්වාන ආසන බල මණ්ඩල රැසීම අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂ රක්වාන ආසන බල මණ්ඩල රැස්වීම ගොඩකවලදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතායි එය සංවිධානය කර තිබුණේ. සුවසැරිය ගිලන් රථ සේවාව රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමද මීට සමගාමීව සිදු වුණා. එම දිස්ත්‍රික්කයේ සඳහා සුවසැරිය ගිලන් රථ 14ක් ලබා දීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. මේ අවුරුද්ද අවසන් එන ජනාධිපති වර්ණයේදී ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක්. ඒ වගේම මේ නායකයා සාමාන්‍ය පොඩි මිනිහගේ හදවත තේරුම් ගන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕනේ. 2019 අවුරුද්දේ අනිවාර්යයෙන්ම තියන්න ඕන ජනාධිපති වර්ණයේ අනිවාර්යයෙන්ම දිනන අපේක්ෂකයෙක් අපේ පක්ෂයට ඉන්නවා. ඒ අපේක්ෂකයා දිනවන්න වාද බේද නැතුව අපි ඔක්කොම එකතු වෙලා සටන් කරනවා. මෙම ආසන බල මණ්ඩල රැස්වීමට එක්ව සිටි මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. මහින්ද රාජපක්ෂ මහත්තය පෞගිය වෙලාවේ ආණ්ඩුව විසිරෙව්වා, පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඉක්මනින් පාර්ලිමේන්තු ඡන්දෙකට යන්න පොහොට්ටුවේ හයිය ගන්න පොහොට්ටුවේ සමාජිකත්වය ගත්තා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ආපහු ඇවිල්ලා කියනවා විලිලැජ්ජ නැතුව මම පොහොට්ටුවේ සමාජිකත්වය නැහැ, මම ජේෂ්ඨ අනුශාසකවරයා කියලා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. තමන් ඉන්න තැන තමන් හිටපු දෙන හරියට කියන්න බැරි පිටියකට මේ රටේ නැවත නායකත්වය දෙන්න මේ රටේ බුද්ධිමත් ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ජනමතය විමසන්න අපි සූදානම් උත්තර දෙන්න. මේ ජනාධිපතිවරණය එනකන් අපි බලාගෙන ඉන්නේ. ඊට කලින් පලාත් සභා ඡන්දය තියෙනවා නම් තියන්න අපි ඒකට සූදානම්. ඊට පස්සේ අපි 2020 මහමැතිවරණය පවත්වනවා. අපි ඕනම මැතිවරණයකට සූදානම්. අපි ලොකු සටනක් කරලා මේ අපේ ආණ්ඩුව නැවත වතාවක් අපි ලබා ගත්තා. තමුන්නාන්සේලා විශ්වාසයෙන් කටයුතු කරන්න තමුන්නාන්සේලාගේ අපේ ඉදිරි අනාගතයේ විසඳන මැතිවරණ අපේ ඉදිරියට එනවා. මේ රටේ ජනතාවගේ වැඩිම ඉල්ලුම තිබෙන නායකයෙක් අපිට ඉන්නවා. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අනිවාර්යයෙන්ම 2020 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් හැටියට අපි ඉදිරිපත් කරන නව ආණුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. අලුතෙන් ගේනවයි කියලා කියන ව්‍යවස්ථාවක් හරි කෙටුම් පතක් හරි මොකක්වත් අපි නම් දැකලා නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ට පෙන්වන්න නැතුව මොන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බෑ. ඒ වගේම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ 225ම ඔළුවෙන් හිටගෙන සම්මත කරත් වැඩක් නැහැ. ඒක අවසානයේ ව්‍යවස්ථාව බවට පත් වෙන්නේ මේ රටේ ජනතා බහුතරයක් සම්මත කළොත් විතරයි. මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නේ නැද්ද 1970 ඉඳන් පාර්ලිමේන්තුවේ හිටපු කෙනා ව්‍යවස්ථාවක් සම්මත කරන්න ඕන විදිය? අලුත් ව්‍යවස්ථාවක් මේ පාර්ලිමේන්තුවේ නම් සම්මත කරන්න බෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දැන් අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කිරීම කියලා කියන්නේ රාජපක්ෂ නඩයට ජාතිවාදයේ වපුරන්න ඔක්සිජන් සැපීමක්. හැමදාම අලුත් දෙයක් හොඳ දෙයක් ගේනකොට බිල්ලු මවලා ජනතාව නොමග යවන පිරිසක් ඉන්නවා. ආණ්ඩු පෙරලීම නැමැති මුවා මරා ගන්න බැරි වුණාට පස්සේ දැන් ව්‍යවස්ථාව කියන මුව හැමතෙම මේගොල්ලෝ තඩි බාන. ඒ වගේ ෆෙඩරල් බිල්ලා, බුද්ධ ශාසනය නැති කරන බිල්ලා, ඒකීය භාවය නැති කරන බිල්ලා යනාදී වශයෙන් බිල්ලු මවාගෙන 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 යනවා. ඒගොල්ලන්ට පුළුවන් ඔච්චරයි ජනතාවට බොරු කියන්නේ. දැන් තමුන්නාසලා සූදානම් වෙන්න ඕනි මේ රාජපක්ෂ කල්ලි බොරු දේශ ප්‍රේමයෙන් රට මුදා ගන්න. අපි ව්‍යවස්ථාවක් හදන්න යෝජනා මාලාවක් තියෙනවා. ජයාරත ව්‍යවස්ථාව එක වෙනස් කරන්න ඕනි කියලා උර දීපු කෑ ගැහපු ඔය මහින්ද රාජපක්ෂලා අද කියනවා ව්‍යවස්ථාවක් ඕනි නැහැ කියලා. විධායක බලය අසීමිතව පාවිච්චි කරලා ඒ බලය තුල තමන්ගේ බලය තමන්ගේ පරපුරේ බලය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන ව්‍යවස්ථාවක් අපේ රටේ තියෙන්නේ. ඒකේ බලපෑම රටට දැනුණා. ඒ බලපෑමේ ප්‍රතිඵල හෙටින්ද අපේ ජනතාවගේ බඩට දැනෙනවා. ඒකෙන් ගොඩ ගන්න තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ අපේ තනි ආණ්ඩුවක් ගොඩනගාගෙන හෙන්නුව නැත.
කවදාවත් අලියා ගෙනියන්න පුළුවන් කියලා අපි හදලා තියෙන්නේ आईटी नोसे सैम पुन पोहोदिनकम विकाशे केरन सावना क्रस वेडस्तान मेवर बेल्ला नुले रजमह विहारास्ताने दीपे वैत्ते नमा दिलो वाग बुदु सामीने दान शील भावनायतलु पिन कम रसक अद पेरवरुवे सिटम मिम विहारस्ताने केंद्र करकानमीन විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරත්න ස්වාමීන් වහන්සේ සහ ආචාර්ය පූජ්‍ය උඩුගම්පුල හේමරත්න ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උදෑසන දහම් සභාව පැවැතුණේ ITN FM ගෙන එන ශාසනාලෝක වැඩසටහනද පැවැතුණේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී සාමණේර භික්ෂුන් වහන්සේට ධර්ම ග්‍රන්ථ පිරිනැමීම සහ උන්වහන්සේ ශාසනයට පූජා කළ දෙමව්පියන්ට උපහාර පිරිනැමීමේ පින්කමක්ද මෙහිදී සිදු කෙරුණා. සදහවතුන් විශාල පිරිසක් අද උදෑසන පටන්ම මෙම පින්කම සඳහා එක්ව සිටියා. ජීවිතයේ සැඳ සමයේදී තම දරුවන්ගෙන් දුරස් වෙලා ජීවත් වෙන සිදුවීම එම දෙමව්පියන්ට කෙතරම් වේදනාවක්ද දරුවන්ගේ සෙනෙහස නොමැතිව හුදෙකලා වී දීවිගි වෙන දේශීය වෛද්‍යවරයෙක් පිළිබඳවයි අද උඩුගම්බලා විශේෂාංගෙන් ඔබට කියන්නේ වෛද්‍යවරයෙක් බොහෝ දෙනා සඳහන් කරන පරිදි ඔහුගේ දේශීය වෛද්‍ය දැනුම නම් තාමත් ඉහළයි ඒ දේශීය වෛද්‍ය දැනුම උපයෝගී කරගනිමින් ඔහු සිය ගණනක් රෝගීන් සුවපත් කරලා තියෙනවා හැබැයි කොයි තරම් රෝගීන් සුවපත් කරන්නට උට වාසනාව තිබුණත් ඔහුගේ ජීවිතයට එක් අවාසනාවක් උරුම වෙලා අන්නේ අවාසනාව පිළිබඳව ඔහු අප සමග හඬ අවදි කළේ මෙන්න මේ විදිහට ධර්ම සෝමද සිල්වා නම් වූ ඔහු අමන්පුර ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන්නෙක් ඔහු සෙම් පීනස් හිසේ රුධාව ස්නායු රෝග මෙන්ම HIV වැනි සමාජ රෝග සඳහාත් ප්‍රතිකාර ලබා දෙන්නෙක් සිය ප්‍රතිකාර තුලින් සුභහස්සක් රෝගීන් සුවපත් කිරීමේ වාසනාව ඕසතුව තිබුණත් තමන්ගේම දරුවන්ගේ ආදරය කරුණාව ලබන්න ධර්ම සෝමට වාසනාව නොලැබීම මහත් කනගාටුවට කරුණක් පිරිමි දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වන ඔහු අද හුදකලා උවෙකු ලෙස තමන්ගේ ජීවිතය ගත කරන්නේ දරුවන් ඔහු දෙස නොබලන නිසායි ඒගොල්ලන්ට වෙලා තියෙන මේ දෙක මේ තියෙන පළරුම්කම දැන් තේරෙනකොට ඒගොල්ලෝ හිරි හිතක් ආව නිකන් කැත්ත දැනෙන ලෙඩෙක් ඇවිල්ලා කියලා ගැහුවොත් ඒක හිරි හිතයි මිදුලේ ඉතින් මට එතකොට දුකක් කලකිරුණා මොකද මේක ගෙනියන කෙනෙක් නෑනේ ඉතින් මට කල්පනා කළා මං පස්සේ කොහොමාරි පොඩි පොඩි ප්‍රශ්න කෙදර ඇති වුණා මේ ගොඩක් දුක හිතුණා මට ඉතින් මේගොල්ලන් මට නැවත නැවත බලන්න ආසයි දරුවෝ ධර්මසෝම මහතාගේ පුත්‍රයන් පස් දෙනාට පමණක් නොවේ මෙලෙස පියවරුන් දමායන සෑම පුත්‍රයෙකුටම අපිට සීපත් කර දෙන්න කාරණයක් තිබෙනවා තමන්ගේ පියා මිය ගියාට පස්සේ සෙම් සුටු පෙරාගෙන බිම දඟල දඟල අඬනවට වඩා ජීවත්ව ඉන්න කාලයේදී ඔහුව එක වරක් හරි බලන්න පැමිණෙන එක වටිනවා අම්මගේ ආදරේ තරම් අපේ රටේ කවි ගීත නිසදස් තාත්තගේ ආදර වෙනුවෙන් ලිවිලා නැතුව ඇති හැබැයි එහෙමයි කියලා තාත්තගේ ආදරේ කාටවත් ලඝු කරන්නට හැකියාවක් නැහැ පුතෙක් විදියට තාත්තගේ ආදරේ තේරුම් ගන්නට බැරි වුණාට ඒ දරුවා කවදා හරි තාත්තා කෙනෙක් වෙච්ච දවසට තාත්තගේ ආදරේ මනාව අවබෝධ කරගන්නේ සමනල පවුවිය දුක සැප සමතන බිය මහරජුනි අපගේ පැලේ රජ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නීතිඥ සංවිධානය ජාතික එකමුතුව පැවැත්වූ මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කෙරුණා. එෙහිදී අදහස් දැක්වූ මෙම සංවිධානයේ කැඳුම්කරු නීතිඥ මනෝජ් ගමගේ මහතා
මෙය සාමාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වගේම පරිච්ඡේද 23කින් යුතුව පූර්විකාවක් ආදී සියලු දෙයින් සාමාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සියලුම ලක්ෂණ සහිතව තමයි දැන් මේ කෙටුම්පත මේ කියන ලියවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. අපි නම් දකින්නේ නීතිචෝර විදියට මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක ස්වරූපයෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න ඕන නම් ඒ කෙටුම්පතත් එක්ක ජනතාව ඉදිරියට ගිහිල්ලා මහමැතිවරණයකට මුහුණ දීලා ජනතාවගේ කැමැත්ත ගන්න. ජනතාවගේ කැමැත්ත අරන් ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න. महाजन संबंधता इहल नंगुमिन पोलिस सेवाव इदिरीट गिनेयाम पोलिस देपार्तमेंत्वे अरमुन बव पोलिस पति पूजी जयसुंदर महता पवसन बा कहवत्ते पेवेति उत्सवेकट एक्विमिन पोलिस पति वर्या मेबाव किया सिटिया श्री लंका पोलिसिये एकसिये पनास्वन संवत्सरेट समकामीव कहवत्त प्रदेशे एदिकल निवास विसक जनता आयतीट पात्किरीम अद सिदुवुना ए पोलिस पति पूजी जयसुंदर महतागे प्रधानत्वेन कहवत्त पोलिस स्थानाधिपति प्रधान पोलिस परीक्षक रोहान ओलुगल महतागे संकल्प्याकनुवाई अडुआदायम लाभी पौल वेनुवेन मेम निवास इदिकेरुने मेम व्यापृति अटते इदिकेरन संपूर्ण निवास संख्याव 44ක් महाजन जन जीवित हेम कटयुत पोलिस दायक सहभागी प्रजा पोलिस कार्यक्रमण सिविल प्रजा पोलिस कटयुत प्रजा पोलिस कमिटी सार्थ्य सार्थक मेथुन बलापुरुत महाजन वेड़ी विश्वास पोलिस මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තමන් බෙහෙවින් අගය කරන බවයි ප්‍රදේශයේ ජනතාව පවසන්නේ. ඇත්තම ගොඩක් ස්තුති වෙනෝනි මේ වගේ නිවසක් හදා දුන්නට. ඉස්සෙල්ලාම අපි හිටි පොඩි මැටිගේක පස්සේක වැසට මේ විචේ පිටිපස්සේ කඩාගෙන ඉතින් අපේ සෑයන තන්තුසය මේ වගේ එකක් අපිට හදා ගන්න ඇත්තටම බෑ. ඒගොල්ලන්ට ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දැන් අපිට ඊගෙනිය සැබගුණා වගේ අපේ ශ්‍රී ලංකා පොලිසියට අපේ පොලිසියතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. බැඳීම් මත්තරින්න කියලා අපිට ධර්මය උගන්වනවා තමයි. ඒ වගේම තමන්ව මෙලොවට දායාද කළ ආදරණීය දෙමාපියන්ව රැකබලා ගන්න කියලාත් බුදුන් වහන්සේ අපට දේශනා කරනවා. සංසාරයේ කෙටි කරගන්න යන මාවතේ තමන්ගේ අසරණ මෑණියන්වත් රැකබලා ගන්න බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක පිළිබඳව අපට මේ උතුම් පොහොය දවසේදී වාර්තා වුණේ හක්මන නරවැල්විට ප්‍රදේශයේ. හක්මන නරවැල්විට තෝරාවිට පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස වැඩවාසය කරන්නේ පොළොන්නරුවේ සීල විමල ස්වාමින් වහන්සේ. රෝගී තත්ත්වයට පත්ව සිටින තමන්ගේ සෙනෙහබර මෑණියන්ට පිළිසරණක් වෙන්න විනත් කිසිවෙක් නොමැති නිසා ඒ වගකීම තමන්ගේ දෑතට ගන්න සීල විමල හාමුදුරුවන් තීරණය කරනවා. තමන්ගේ වැඩ කටයුතු කරගන්න තරම් වාරු නැති මේ මෑණියන්ව විහාරස්ථානයට රැගෙන එන විහාරාධිපති හිමියන් තම යුතුයකම අකුරටම ඉෂ්ට කරනවා. උන්වහන්සේ ගිහි කාලයේදී පුංචි සන්ධියේදීම පියා මෙලොව හැර ගියා. එදා පටන් මේ පින්වත් කුල කුමරාව රැකබලා ගන්න ඔහුගේ මෑණියන් අප්‍රමාණ වෙහෙසක් ගත්තා. මහා කලුගල් එක්ක ඇය හැප්පුණේ දරු සෙනෙහස දෝරේ ගලා යන හිතේ හයියෙන්. අදත් ඒ හිතේ හයිය ඒ විදිහටම තියෙනවා. ඒ වුණත් සියල්ල අනිත්‍ය මේ ලෝකේ अगे गते हय देन ऐलंग नह इनिसा मे आदरणीय मैनियंट अद एकम हय पुरनरवे सील विमल हामुदुरुवान पमनाय अववाद अनुशासना दहसक दिनवट वडा मे लोकेट एक आदर्शयक तमनगे चरितेन पेन्वनेक श्रेष्ठाय केला अपि दन्नवा तोराविट पुराण विहारस्थाने विहाराधिपति पुरनरवे सील विमल अपे हामुदुरुवान वहांसे ඒ කියමනට සදාතනික අර්ථයක් එකතු කරා කියලයි අපිට හිතෙන්නේ. උන්වහන්සේ මේ උතුම් පොහොය දිනේදී ඔබටත් හිතන්න දෙයක් ඉතුරු කරාවි. ශාසන විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික උරුමයන් සුරකැමේ සංවිධානය සංවිධානය කර තිබුණා. ඒ මල්වාන ඉහළ මාපිටිගම ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේදී බුදුවදන විකෘති කරමින් බුදුසිරිත සහ බැඳි උතුම් පුදබිම් පිළිබඳ සැබෑතතු සංගවා බුදුසසුනේ ඉතිහාසය වෙනස් කරමින් සිදු කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. ගීපෙවුදී විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දහගමේ නෙමෙයි කොයි ආගමෙත් මූලිකම දේශනාව ඊට පස්සේ අය විසින් සංග්‍රහ කරලා තියෙනවා. සංග්‍රහ කරනවා කියන්නේ වෙනස් කරනවා එහෙම නෙමෙයි.
සංග්‍රහ කරනවා කියලා කියන්නේ ආරක්ෂා කරනවා සංරක්ෂණය කරනවා නැවත භාවිතය සඳහා විධිමත්ව ගබඩා කරනවා කිසියම් දර්ශනයක් ආගමක් වශයෙන් සංවර්ධනය වෙනකොට විවිධ දේවල් එකතු වෙනවා ඒ විවිධ දේවල් එකතු වෙලා තමයි අර ආගම සංරක්ෂණය වෙන්නේ ඒක හරියට වෙද මහත්තයාගේ කසාය පස්සේ කාලෙක මුට්ටියකට දාලා තියනවා වගේ එතකොට අද අපි යමාකාරයකින් ධර්මදේශනා කරන්න ධර්මයේ උගන්වන්න පාවිච්චි කරනවා නම් ත්‍රිපිටකයක් බුදුහාමුදුරුවෝ දේශනා කළ නියම ත්‍රිපිටකයේ නොවේ කියන තැනට කරුණු ගෙනල්ලා මේ අය අලුත් ත්‍රිපිටකයක් නිර්මාණය කරන තැනකට දැන් කරුණු පෙළගස්සගෙන ඇවිදින් තියෙනවා ඔය ව්‍යාකරණ පොත්වල ඔය අය කියන විදිය කිසි විවරණයක් ඇත්තේ නැහැ පරණ ව්‍යාකරණ සම්ප්‍රදායම විස්තරණය කරලා ඉතින් උදාහරණත් එක්ක බෞද්ධ පතපත සමීක්ෂණය කරලා ඒව නිවැරදි නම් එලිදක්වන්න යම් සමීක්ෂණ මණ්ඩලයක් ඇති කරන්න කියලා ඒ අදහස නැවත ගෙනාවා ඒ ප්‍රතිපලයක් වශයෙන් තමයි දන්ත නියාමන පනත කියන එක සකස් වුනේ නමුත් අද වෙනකන් අපට එක පනතක් සම්මත කරගන්න බැරුණා මාතර ගබඩා වීදියේ ලය රෝහලක් මේවන විට ඉදිකිරීමෙන් පවතිනවා. එය මාතර දිස්ත්‍රික්කයේ ඇති එකම ලය රෝහල බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. රෝහලේ ඉදිකිරීම වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 450ක්. සිව් මහල් ගොඩනැගිල්ලක් ලෙස එය ඉදිකිරෙනවා. පළමු හා දෙවන මහල් වල සායන පැවැත්වෙන අතර දෙවන මහල කාර්යාල කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. සිව් මහලේද ඉදිකිරීම මේවන විට ක්‍රියාත්මක බව සඳහන්. ශේරෝගේ ඇතුළු රෝග ගණනාවක් සඳහා මෙම රෝහලින් ප්‍රතිකාර කෙරෙනවා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල අධීක්ෂණය යටතේ ඉදිකිරීම් සිදු කෙරෙන්නේ. තවත් මාස 3ක කාලයක් ඇතුළත ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතයි. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අමිලගම ගම්මානයේට කාලයක් පුරා පැවති අඩුපාඩුවක් වූ ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණා. රුපියල් ලක්ෂ 20ක වියදමිනුයි සංවර්ධන කටයුතු සිදු කෙරුණේ. සංවර්ධනය කෙරෙනු මාර්ගය ජනතා අයිතියටපත් කිරීම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අතින් පසුගියදා සිදු කෙරුණා. පහළ කඩුගන්නාව ගල්බිම්ගේ සහ කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුලන සංවර්ධනය කර ජනතා අයිතියටපත් කෙරුණා. ඊට වැය කළ මුදල රුපියල් මිලියන 45ක්. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ඉදිකිරුණු ගල්බිම්ගේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණයට ලක් වුණේ නැහැ. කැප්ටන් ඩෝස කුළුණේද ගරා වැටුණු ස්ථාන රුපියල් මිලියන 21ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරුණා. අමාත්‍ය පාට්ලි චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම සංවර්ධන කටයුතු ජනතා අයිතියට පත් කෙරුණේ. දැන් පුවත් කිහිපයක් ලොහුණින්. කැකිරාව පලාගල අධ්‍යාපන කොට්ටාසේ පාසල් 11ක සිසු සිසුවියන් 3500 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත්පත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුරාධපුර නමාදුස්සිංහගිරි රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කන්දේගම නාරද සහ විහාරාධිකාරී පූජ්‍ය පුතුවිල සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දරුවන් සහ දෙමව්පියන් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක්ද පැවැත්වුණා. කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකින්ද මේ වැඩසටහනට දායකත්වය ලැබුණ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සමස්ත වැඩසටහන සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 90ක්. ලලිත් පන්නිපිටිය මහතා අධ්‍යක්ෂණය කළ සංගීත චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දැසිරි ජයසේකර මහතායි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ුණේ. අධිනීතිඥ කීර්ති උඩවත්ත මහතාගේ ප්‍රථම නිෂ්පාදනය වන සංගීත චිත්‍රපටයට සනත් ගුණතිලක, සාරංග දිසාසේකර, දුලානි අනුරාධතුළු පිරිසක් රංගන දායකත්වයේ සපයනවා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් එතුමාගේ උපන්ගම වන අම්බලංගොඩ ප්‍රදේශයේදී පැවැත්ුණා. වතුගෙදර ශ්‍රී වර්ධන මුදලින්දාරාම විහාරස්ථානය වෙත ගිය නාවික හමුදාපතිවරයා විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. ඉන්පසුව තමන් අධ්‍යාපනයේ හැදෑරූ පාසල වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙතද නාවික හමුදාපතිවරයා පැමිණියා. පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උත්තමාචාර මැද එතුමන් පිළිගැනීමට එහිදී කටයුතු කෙරුණා. වර්තමාන නාවික හමුදාපති ධූරය ලැබීමට මා වාසනාවන්ත වුණත් මා හිතනවා ඒ නිකම්ම නිකම් කුඩක් කුඩ වැටුනේ නැහැ. ඒ සඳහා මට මගේ දාඩිය මහන්සිය හෙලන්න සිද්ධ වුණා. ඒ දාඩිය මහන්සිය හෙලන්න මාට පන්නරය ලැබුණේ මෙල කොහෙන්වත් නෙමෙයි. මේ මා ඉගෙනගත්ත සිප්සතර හදාරපු ධර්මාශෝක විද්‍යාලයත් ඒ වගේම මා හැදුණු වැඩුණු මේ පරිසරය. ඒ සමගින් ස්වාධීන රූපවාහිනියේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. සවස 6:30ට අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්.
www.itnnews.lk.